අද මං හදන හිත ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච කෑමක් මම දැක්කා ෂෝට් වීඩියෝ වල මෙන්න මේ කෑම ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා හදන්න හරිම ලේසි බලමු කොහොමද හදන්නේ කියලා ඉස්සෙල්ලාම මේ වගේ අමු මිරිස් බීලුණු මේ දේවල් ටික පොඩියට කපලා ගන්නවා ඒ කපලා අරගෙන මම මේකට තව කපා ගන්නවා සොසේජස් ටිකක් ඒ වගේම තමයි මීට්බෝල්ස් ටික සොසේජස් මං කෑලි කපා ගන්න නැතුව මෙන්න මේ වගේ සොසේජස් කූරු පිටින්ම තියා ගන්නවා හැබැයි මම මීට්බෝල්ස් පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා ඊට පස්සේ මම මේ විදිහට කපාගත සීරම දේවල් ටික පොඩි කප් එකකට දාගෙන මේකට එකතු කර ගන්නවා බිත්තර එකක් අපට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන් බිත්තරයක් වගේම මම මේකට එකතු කරගන්නවා ලුණු කුඩු ගම්බිරිස් කුඩු සහ කෑලි මිරිස්. ඒක අපේ රසායන එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ දේවල් ටික හොඳට කලවම් කරලා මම මේක පැත්තකින් තියලා ඊට පස්සේ තමයි අපි සාමාන්‍ය ෆ්‍රීසර් එකේ දාලා තියෙන රොටි තියෙනවනේ පරාට රොටි එක එහෙම නැත්නම් ෂවර්ම රොටි එක මෙන්න මේ රොටි එකෙන් එකක් අරගෙන මං ඒක මේ විදිහට ලෑල්ලක් උඩින් තියලා වටේට සොසේජස් තියලා මෙන්න මේ විදිහට කොටු හැඩයට නමා ගන්නවා මේක හදන්න හරිම ලේසි ඔයාලට පේනවනේ මෙන්න මේ විදිහට අපි රොටියෙන් සොසේජස් කුර ආවරණය කර ගන්නවා එතකොට අපිට එකතු වෙන්නේ මැද හොඳට ඉඩක් තියෙන කොටු හැඩයට තියෙන මෙන්න මේ රොටි එක මම මේ හදාගත්ත රොටි එක මැදට ඊට පස්සේ තමයි දාගන්න අපි කලින් හදාගත්ත බිත්තර පේස්ට් එක ඒ වගේම තමයි මම මේක හදාගන්නේ පෑන් එක නිසා පෑන් එකේ මම මේ විදිහට තියලා කලින් හදාගත්ත බිත්තර පේස්ට් එකත් මේකට එකතු කරනවා ඒ වගේම තමයි කැමති නම් කැමති චීස් වගේක් එකතු කරගන්න පුළුවන් මං ඉස්සෙල්ලාම එකතු කරගත්තේ ස්විස් චීස් එකෙන් ඊට පස්සේ මොසරෙල්ලා එකිනුත් ටිකක් එකතු කරගත්තා ඊට පස්සේ අඩු ගින්දරේ විනාඩි 5ක් 6ක් වගේ කාල සීමාවක් පියනකින් වහලා තියා ගන්න ඕනේ මේක හොඳට ඉදෙන්න. එතකොට මේක හොඳට රොටි එක හැදිලා, බිත්තරේ හොඳට හැදිලා, චීස් ටික මෙල්ට් වෙලා තියෙනවා විනාඩි 5ක් 6ක් වගේ යනකොට. මේ තියෙන්නේ විනාඩි 6කට වගේ පස්සේ. දැන් ඔයාලට පේනවනේ අපි මේ හදාගත්ත කෑම දැන් හරි. මේකට අපි කැමති නම් සෝස් වර්ග එහෙමත් නැත්නම් අපට පුළුවන් ගොඩින් ගම්බිරිස් කුඩු කැලි මිරිස් වගේ දෙයක් එකතු කරගන්න ටොමැටෝ සෝස් මෙන්න මේ විදිහට කැමති දෙයක් එකතු කරගන්න පුළුවන් ඒ වගේම තමයි ඉතුරු බිත්තර පේස්ට් එකෙන් මං මේ වගේ තව එකක් හදාගනවා එග් රැප් එකක් මම මෙන්න මේ විදිහට හදාගන්න කෑම තමයි ගොඩක් වෙලාවට කාර්යබහුල වුණාට පස්සේ උයන කම්මැලි හිතුනහම හදාගන්න මෙන්න මේ විදිහට හදාගන්න කෑම හදන්න ලේසි ඒ වගේම රසයි ඉඳලා හිටලා මේ වගේ කෑමක් හදලා බලන්න හදලා බලලා රස කොහොමද කියලා මටත් කියන්න උදේට රෑට මේ වගේ ඕනම වෙලාවකට මේ කෑම ගලපෙනවා මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි නැවතත් අපි හමු වෙමු එතකන් ඔයාලට සුබ දවසක්